ඒක ඔක්කොම කැපුවා. කපලා ලී ටික එංගලන්තෙට ගෙනිච්චා. ලංකාවේ ව්‍යවසාය ආර්ථිකය කැඩුවා. කඩලා 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 කැඩුවත් මතක තියාගන්න මම ඔබට කියන්නම්. 1950 වෙනකොට ආසියාවේ තිබිච්ච දෙවනි සංවර්ධිත රට ශ්‍රී ලංකාව. ආසියාවේ තිබිච්ච පළවෙනි සංවර්ධිත රට 1950 වෙනකොට ජපානය. ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 90යි. දෙවනි සංවර්ධිත රට ශ්‍රී ලංකාව. ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 89යි. සිංගප්පූරුව දුප්පත්ම රට. ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 35යි. 1950 එංගලන්තයේ අයවැය හිඟය පියවන්න සල්ලි ගත්තේ ලංකාවේ විදේශ විනිමය අතිරික්තයෙන්. සතයක්වත් ලංකාව ණය තිබුණේ නැහැ 50 වෙනකොට. මොන බලන්න? උනේ 1948 නිදහස ලබා ගත්තා. පෘතුගීසි ඉංග්‍රීසි විනාශ කර බව ඇත්ත. ඉංග්‍රීසි තමයි සිටුවරයා මුදලාලි බවට පරිවර්තනය කරේ. මට ඩිකට කියන්න වෙලාවක් නැහැ හොඳේ. හොඳට මතක තියාගන්න. ඔබ ගිහලා මේක හදාරන්න ගිහිල්ලා. 1940 මම ඔක මගේ පහසුව සඳහා මම ඔක දශක හැටියට බෙදනවා. පළවෙනි දශක 3. 1948 78. ওই දශක 3 ලංකාවේ දේශපාලන කරා. ඔය දේශපාලනඥයෝ කවදාකවත් බොහොම අඩු ප්‍රතිශතයක් තමයි හොරකම් කරේ. හොරකම් කරේ නෑ. සල්ලි තියෙන මිනිස්සු තමයි දේශපාලනේට ආවේ. ඇවිල්ලා මොකද කරේ? වැඩ කරා. වැඩ කළා වැඩ කළා වැඩ කළා. හැබැයි වෙනස් කරන්න ඕනේ වෙනස්ුණේ නැහැ. යම් කිසි ප්‍රමාණයක් හොරකම් කරා නැත්තේ. නමුත් විශාල දෙවන්ත හොරකම් සිද්ධු වුණේ නැහැ. බලන්න වෙච්ච දේ. මම ඔබට ලැබිච්ච ටික තියෙනවා ලංකාවට ඔය ටිකේ. මොනවද ලැබුණේ අපිට? හොඳයි මාතක තියාගන්න. විදේශීය සමාගම් ඔක්කොම ශ්‍රී ලාංකික වුණා. වතු රන්පවුම් වතු කියන ඒවා සිරිමාවු බණ්ඩානායක මැතිණිය ශ්‍රී ලංකාවට හිමි කරගත්තා. ෂෙල් වගේ සමාගම් ශ්‍රී ලංකාවට හිමි කරගත්තා. තුල් ටෙක්ස්, වේ ටෙක්ස්, පූ ටෙක්ස් කියලා සමාගම් තුනක් හැදුවා. දහස් ගණනකට රැකියාවල් දුන්නා. රෙදි අපනයනය කරා. ඒ වාට අවශ්‍ය කපු ගන්න මොනරාගල දිස්ත්‍රික්කයේ අම්පාර දිස්ත්‍රික්කයේ අක්කර 60,000ක් විතර කපු වැව්වා. සීද රෙදි හදන්න පට පණුව හැදුව ඇඹිලි පිටිය වගේ දිහාවල් වල. හැම ගමකම කාන්තාවෝ අත්‍යන්ත රෙදි නිෂ්පාදනය කරා. ඒව එකතු කරන්න ලක්ෂල සලුසල කියන ආයතනය හදලා තිබුණා. ලෝකේ විශාල මිලක් ලැබුණා අපිට ඒ රෙදි වලට. සෙවනගල කාන්තලේ සීනි කර්මාංශාලා හැදුණා. කැලණි ටයර් සමාගම හැදුණා. ලංකාවේ වාහන තිබුණේ නැහැ ටයර් දාන්න. ඉන්දියාවට අපනයනය කරා. නයිජීරියාවට අපනයනය කරා ටයර්. ලංකාවෙන්. හොඳට තේරුම් ගන්න. පුත්තලම කංකසන්තුරේ ගාල්ල සිමෙන්ති කර්මාංශාලා තුනක් තිබුණා. බලන්න ඒවා ස්ථානගත කරලා තිබිච්ච ක්‍රමේ. 1977 වෙනකොට නැව් පහක් තිබුණා ලංකාවේ ආණ්ඩුවට. හොඳට තේරුම් ගන්න. ලංකාව ණය තිබුණේ නැහැ. දේශපාලනඥයෝ ඒ කාලේ හිටපු මිනිස්සු මොකද කරේ මේ රටේ? වැඩක් කරා. තෝර පරිප්පු වැව්වා, මුං ඇට වැව්වා, වගා සංග්‍රාම කරා, කෘෂි කර්මාන්තය නගා සිටුවා, තේ කර්මාන්තශාලා තිබුණා. ලංකාව ඇතුළත මට ජර්මනියේ හිටපු එක්කෙනෙක් තමයි කිව්වේ, ඇයි උඹලා රටේ තිබිච්ච විදුලි බල ප්‍රශ්නයක් වෙනකොට ඇයි උඹලා රටේ තිබිච්ච ග්‍රාමීය විදුලි පාල පත්‍රය විනාශ කළේ කියලා. ලංකාවේ 1416ක් තිබිලා තියෙනවා ග්‍රාමීය විදුලි බල පද්ධති. 1978 වෙනකොට. හොඳට තේරුම් ගන්න. මහා සමෘද්ධිමත් රටක් තිබුණා. ඔන්න පළවෙනි දශක තුන. හොඳේ. ඊට පස්සේ දෙවෙනි දශක තුන ඉවර වුණා. කවද්ද? කවද්ද? 88, 98, 2008. මොකද උනේ ওই කාලේ ඇතුළත? අර තිබිච්ච ඔක්කොම විකුණා. ඔරුවල වාණි සංස්ථාව කියලා කියන්නේ ආසියාවේ තිබිච්ච විශාලම වාණි සංස්ථාව විකුණා. විකුණා මේකට මං කියන්නේ නැහැ හොඳේ. ලංකාවේ වතු ටික විකුණා. කොහොමද විකුණන්නේ? ඔබ දන්නවද විකුණපු හැටි? රුපියල් 10 ගානේ ෂෙයාක ෂෙයා මාකට් එකේ දැම්මා. එක්තරා දේශපාලනඥයෙක්ගේ කම්පැනියක් මොකද කරේ? රුපියල් 10 ගානේ බැංක ගරන්ටි එකට රුපියල් 10 ගානේ සියලුම වතු වල ෂෙයාස් ටික ගත්තා.
අරගෙන ඊළඟ සතියේ සතියක්වත් වියදම් කරේ නෑ ෂෙයාර්ස් ගන්න. බෑන් ගරන්ටි එකට දුන්නේ. ඊළඟ සතියේ මේ හොරා මොකද කරේ රුපියල් 20 ගානේ ආපහු ෂෙයාර්ස් ටික ඔක්කොම ෂෙයාර් මාකට් එකට දැම්මා. මතක තියාගන්න සතියක්වත් වියදම් කරන්නේ නැතුව රුපියල් බිලියන ගාණක් මේ රටේ මංකොල්ලයක් කෑවා. ඊළඟ සතියේ ආපහු වෙන කෙනෙක් කරගත්ත තව දේශපාලනඥයෙක් ඌ අරගෙන ආයෂා මාකට් එකේ දැම්ම රුපියල් 40 ගානේ. බැංක ගරන්ටි වලට ඔය හොරකම් කරේ ඔක්කොම. මහා බැංකුව කඩපු එක නෙමෙයි ඌවත් මං මහ දෙවන්ත මංකොල්ල හොඳේ ලංකාවේ ඉතිහාසයේ සිද්ධ වෙච්චා. වතු ටික විකුණා. ඔරුවල වාන සංස්ථාව විකුණා. මහා ලංකාවට සල්ලි ගෙනාපු ආයතනයක්. විකුණන්නේ කොච්චරද? ඔරුවල වාන සංස්ථාවේ ෆික්ස් ඩිපොසිට් එක තිබුණ රුපියල් මිලියන් 200ක්. මිලියන් 1200ක යකඩ තිබුණා. මුළු දේපොළ ඔක්කොම එකතු කරපුවාම වටිනාකම මිලියන් 2400යි. මිලියන් 1000කට කොරියන් සමාගමකට විකුණා. විකුණලා වැඩ කරන කට්ටිය ස්ට්‍රයික් කරපුවාම ශ්‍රී ලංකා මහා බැංකුවෙන් මිලියන් 400ක් මුදා හැරියා ඒ කට්ටියට වන්දි ගෙවන්න කියලා. අන්තිමට මිලියන් 2700ක් වටින දෙයට ආණ්ඩුවට හම් වෙලා තියෙන කීයද දන්නේ නැණි. හැම එකක්ම මට ඔබට කියන්න ගියෝතින් කොච්චර කියන්නද කියලා මන් දන්නේ. නැති වෙලා ගියා. ගාන්ධිතුමා කිව්වා දොරවල් හරින්න. හැබැයි ඇතුලේ තියෙන දේවල් හුළඟට ගහගෙන යන්න බැරි වෙන විදිහට කියලා. අපි දොරවල් ඇරියා. ඇතුලේ ඒවා ඔක්කොම ගහගෙන යන්න. ඒ අතරතුර ලංකාවේ දේශීය සිංහල ව්‍යාපාරිකය කියන එක බේබද්දෙක් වුණා. ඌ බොනවා. අද බොනවා දෙනවා බොණ්ඩ දෙනවයි කියනනම් මෙතන බලන්න තිබුණා කොච්චර එනවද කියලා. ඌ බොනවා බේබද්දෙක්. ඌ එකතු කරන්න බෑ. මම තව උදාහරණයක් කියන්නම් ඒකට බීමට. මම ওই මුස්ලිම් ජාතික ව්‍යාපාරික මහත්තයගේ ඩීලර්ස් කොන්වෙන්ෂන් එකකට ගියා. කින්ස්බරි එකේ තමයි තිබුණේ. එයාගේ ඩීලර්ස්ලා ඇවිල්ලා හිටියා 500 ගාණක්. ඔක්කොම 600 ගාණයි 500 ගාණ සිංහල. දැන් මට මාව එක්කරගෙන ගිහිල්ලා මට තේ එකක් එහෙම දීලා කියනවා මිෂුගුණවාදන එක්ක උදව්ව කරන්න ඕනේ. මම මොකද්ද මිෂුගුණවාදන දැන් මේකේ මම බොන දෙන්නේ නැහැ. මම බොන ශල්ලි ටික ඔක්කොම අර දුප්පත් ළමයි ශීයක් ගෙනල්ලා තියෙනවා. ඒ කට්ටියට බෑග් සපත්තු ආයෙවා ඔක්කොම දෙනවා. දැන් මේ කට්ටිය ආපු වෙලාවෙ ඉල්ල බයිනවා මට. මේ අපේ ඩීලර්ස්ලා බනිනවා බොන නැහැ කියලා බනිනවා. මිෂුගුණවාදන මට අනික් කතා ඕනේ නැහැ. මිෂන් ගුණවාදන කියන්න බොණ්ඩේපා කියලා මේ සිංහල මිනිහා විනාශ වෙනවා. සිංහල බිස්නස් කරන මිනිහා විනාශ වෙනවා. එකක් නැති වෙනවා බොණ නිසා. ඒක කියා දෙන්න ඔය මිෂන් ගුණවාදන කියන්න අපව කියන්න උන්නේ නැහැ. කියන්න මම ඒ සල්ලි ටිකෙන් තමයි මේ දුප්පත් ළමයි සිය දිනාට මේ බෑග් ටික දෙන්නේ, සපත්තු ටික දෙන්නේ, පොත් ටික දෙන්නේ කියලා. ඒක කියන්න මොනවා නෝ අපේ කට්ටිය ගැන තියෙන ආකල්පේ නේ. තමුන්නාන්සරට ව්‍යාපාරිකයෝ හැටියට විලැජ්ජාව කියලා එකක් නැද්ද? තමන්ගේ ජාතිය වෙනසිලා යද්දි, රට විනාශ වෙලා යද්දි, සියලු දේ නැති වෙලා යද්දි කාල කණ්ණි වගේ බොණ්ඩ බීලා තමන්ගේ දරුපවුල විනාශ කරන්න. පහුගිය දවස්වල රත්නපුරේ ගුණදාස කියලා ව්‍යාපාරිකයෙක් මැරුණා. තේ අක්කර 500ක් තිබුණා. ටී ෆැක්ටරි එකක් තිබුණා. ටවුන් එකේ ගොඩනැගිලි 4ක් තිබුණා. මතක තියාගන්න මහපාරේ මැරුණේ. ඇයි ඒ? බිව්වා ගෑනු පස්සේ ගියා. සියලු දේ නැති වෙලා ගියා. අන්තිමට දරුව 3 දෙනාටවත් මොකක්වත් නැහැ. ඇයි? ඔක්කොම උගස් තියලා. හොඳට තේරුම් ගන්න ඕන ඔබ ඔක. සත් මම ඔබට කියන්නේ විනාශ වෙන දේන් ඉස්සලා බේරෙන්න. ව්‍යවසායකයෙකු හැටියට, ව්‍යාපාරිකයෙකු හැටියට මේ රට අපේ හාමුදුරුවෝ කිව්ව තමයි හතක්. හැබැයි මතක තියාගන්න මම විශ්වාස කරන දේ මේ රට නැවත ගොඩනගන්න නම් එකම කට්ටියකට විතරයි පුළුවන්. කවුද? සිංහල ව්‍යවසායකයෙකු එකතු වෙන්න ඕනේ. වෙන කාටවත් බෑ මගේ පිළිගැනීම. මම ඉස්සර විශ්වාස කළා හාමුදුරුන්ට ඕක කරන්න පුළුවන් කියලා. දැන් මට ඒ ගැන සැකයක් තියෙනවා. ඇයි ඒ? හාමුදුරුට එකතු කරන්න බෑනේ. මොන જાතියෙන්වත් එකතු කරන්න බෑ. එහෙනම් මට ඒ ගැන දැන් විශ්වාසයක් නැහැ. අගරද ගුරුතුමාට තියෙනවා බලයක්. හැබැයි එතුමට ලංකාවේ ජාතියක් හැටියට රටක් හැටියට බලයක් නැහැ. ඉතින් එතුමා යමක් එක සැරයක් කිව්වොතින් ඒක වෙනවනේ. අය වචනයක්වත් කතා කරන්නේ නැහනේ. ඉතින් හැබැයි ඉතින් අගරද ගුරුතුමාට ඕක කරන්න බෑ.
ඉතින් එතුමා පෞද්ගලිකව මට කියනවා. ඒක කරන්න බෑනේ චන්දන. ඒක කරන්න බෑ. මම කිව්වහම අහන්නේ කතෝලික ජනතාව විතරයි. ඔයා ආමුදුරුන්ට කතා කරන්න. ආමුදුරුන්ට කතා කරන්න. ආමුදුරු එක්කෙනෙක් ගන්න ඉස්සරහට. මමත් එනවා එතකොට. හැබැයි ප්‍රශ්නේ තියෙන එක්කෙනේ නැහැ. ඒක නම් මම ඒක පිළිගන්නේ නැහැ. දේශපාලනඥයෝ කියන જાතිය මම විශ්වාස කරන්නෙම නැහැ. ඒක මම පිළිගන්නේ නැහැ. හරිද? මේක කරන්න පුළුවන් ලෝකයේ අත්දැකීම මම ඔබට කියන්නේ. ලෝකයේ අත්දැකීම. දෙවන ලෝක යුද්ධෙන් විනාශ වෙලා ගිය ජපානයේ ගොඩනැගුවේ කවුද? ව්‍යවසායකයෝ, ව්‍යාපාරිකයෝ. කවුද ඒ කට්ටියට නායකත්වය දුන්නේ? සුසන්ත ෆොන්සේකා කියලා ලංකාවෙන් ජපානය පාලනය කරන්න එක්සත් ජාතික සංවිධානයෙන් පත් කරපු සිවිල් නිලධාරියා. එතුමා තමයි ජපානයේ ව්‍යාපාරිකයන්ට නැගිටින්න ක්‍රමය කියා දුන්නේ. බලන්නකො වැඩි හැටිනේ. එතුමා තමයි ඔය ප්‍රොඩක්ටිවිටි සිස්ටම් එක, පන්සලේ තිබිච්ච සිස්ටම් එක ජපානයට අරන් ගියේ. ව්‍යවසායකයෝ තමයි ජපානයේ ගොඩනැගුවේ. දකුණු කොරියාව, මේ මෙතන ඉන්න කට්ටිය දන්නවා, දකුණු කොරියාව කියන එක 70 දශකේ කොණ්ඩේ කපල විකුණපු රටක්. කණ්ඩ නැතුව කාන්තාව කොණ්ඩේ කපල විකුණන්නේ ජීවත් වෙන්න. හැබැයි ඒ රට කොහොමද ආපහු ගොඩනැගුවේ? ව්‍යවසායකයෝ, ව්‍යාපාරිකයෝ. සිංගප්පූරුව 1950 ආසියාවේ තිබිච්ච දුප්පත්ම රට. කවුද ගොඩනැගුවේ? ව්‍යවසායකයෝ, ව්‍යාපාරිකයෝ. හොඳට තේරුම් ගන්න. රුසියාව, මම රුසියාව ඉගෙන ගන්නකොට රුසියාව කඩන් වැටුණා. ඇමරිකාව මැදිහත් වීම නිසා. කඩන් වැටලා කණ්ඩ නැතුව මැරෙන තත්ත්වයට පත් වුණා. හැබැයි රුසියාව ආපහු ගොඩනැගුවා. කවුද ගොඩනැගුවේ? ඔය ලංකාවේ කට්ටිය කියන සමාජවාදී නෙමෙයි හොඳේ. දැන් තියෙන්නේ ව්‍යවසාය ආර්ථිකයක්, ව්‍යවසායකයෝ. මොස්කව් නගරේ ඉන්න පළවෙනි කෝටිපති ව්‍යාපාරිකයා ශ්‍රී ලාංකිකයෙක්, ලංකාවෙන් ඉගෙන ගන්න ගිය වෛද්‍ය ශිෂ්‍යයෙක්. අල්ලපු රට ඉන්දියාව ගොඩනගනවා. කවුද ගොඩනගන්නේ? ව්‍යවසායකයෝ, ව්‍යාපාරිකයෝ. චීනේ ගොඩනගනවා. කවුද ගොඩනගන්නේ? ව්‍යවසායකයෝ, ව්‍යාපාරිකයෝ. සම්මතක තියාගන්න, මේ රට ගොඩනගන්න ඕන නම්, මේ තියෙන මහා ඛේද වාචකයෙන් මේ රට නිදහස් කරගන්න ඕන නම් කවුද එකතු වෙන්න ඕනේ? සිංහල ව්‍යාපාරිකයෝ එකතු වෙන්න ඕනේ. සිංහල ව්‍යාපාරිකයෝ එකතු වෙන්න ඕනේ. ඒ කට්ටිය තමන්ගේ අඩුපාඩු අයින් කරන්න ඕනේ. අයින් කළා සාමූහිකව එකතු වෙන්න ඕනේ. එකතු වෙලා යන්න ඕනේ. පාර්ලිමේන්තුවේ 225 දෙනා කවුරු වෙන්න ඕනද? ව්‍යවසායකයෝ 225 දෙනෙක් උතෙන්ට යන්න ඕනේ. ව්‍යවසායකයෝ 225 දෙනෙක්. අන්න මේ රට සෞභාග්‍යමත් රටක් වෙනවා. මම පිළිගන්න දේවෝක. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. ඒකත් මට වෙයිද කියන්න බෑ ඉතින්. තව ක්‍රමයක් තියෙනවා. මම තව මේ රටේ ආදරය කරන තව කණ්ඩායමක් ඉන්නවා. ඒක තමයි හමුදාව කියන එක. ආරක්ෂක හමුදාව. ඌය ව්‍යවසායකයෝ අරුමුන් ඔක්කොම පැත්තකට දාලා හමුදාවේ කෙනෙක් රටේ නායකයා වෙන්න. එතකොට එතුමන්ලට පුළුවන් ව්‍යවසායකයන්ට තුවක්කු අල්ලලා තොපි බොණ්ඩ එපා කියන්න. ඒක තමයි ක්‍රමය. ඉතින් මට එහෙම වෙයිද කියලා සැකයි මේ ජගත් මහත්තයා. මට සැකයි. අයිට වඩා ඉක්මනට ඒක කරන්න පුළුවන්. මේ රට බේරන්න දෙන ওই ක්‍රම දෙකයි. වෙන දෙක එකක් නැහැ හොඳේ. මොකද වෙන්න ඕනේ පළවෙනි ක්‍රමේ? ව්‍යවසාය ලංකාව පුරා ඉන්න කට්ටිය එක මතයකට එන්න ඕනේ. අපි අපේ රට ගොඩනගනවා කියලා අන්න එතනින් අපේ රට ගොඩනගන්න පුළුවන්. දෙවෙනි ක්‍රමේ මොකද්ද මම පිළිගන්න? ඈ මම දැන් එළියට බහිනකොට හැමදාම කියනවා අල්ලගෙන යයි දන්නේ. ඉවට බය වෙන්නෙත් නෑ, අල්ලන් ගියත් කමක් නෑ. මොකක් වෙන්න ඕනද? හමුදාවේ